हर यूट्यूब सेटअप पे आती स्टार्टअप पे लाती है ना, आप स्टूडेंट्स रेडी करता है यूट्यूब वगैरह साहब फेसबुक के हम खाता है फेसबुक के ना काटी दे मैसेज करेगा ने ना हर ये बालमु कहो द प्रसाद दाई दारा तीनों हाई कोम द हर ये वाकी में बालमु कहो तीमिरा इन्ना हेलो तीमिरा कोम द उन्न हर अभी ना आवाज़ लेती ना इसुल लक्माल हाई इसुल लक्माल काविश के लेती ना प्यार हुआ कोम द हर अत्तर इसुल लक्माल කොහමද කියලා අහලා තිනවා මට නම් අප හොඳින් ඉන්නවා ආලර කොහමද ඉසුරුට කොහමද සහ අනිතයිට කොහමද ආ ප්‍රසද්දයිට ගොඩක් දාසින් එන්න පුළුවන් නේ ඒ වගේම අපි පොඩි බලාපොරොත්තුවක් තියෙන ඉස්සරහට බයිනරි එක්ස්පර්ට් ලංකායක වෙනුවෙන් දැන් සාමාන්‍ය තිනවන රටක ජාතික කීයක් සහ මේ පාසලක් ගත්තා මේක රදා ඒ පාසලට අදාළ ගීයක් කියනවා ඒ පා කියන්නේ स्कूल लेकर वे अभी गीत व्यक्ति सामान्य जाति गीत वगैरह अभी बैनरी एक्सपर्ट लंका प्रधान जाति गी मैं वचने वेर दिन अतिवे दिन प्रसाद वेर दिन पोटा निवेदी कर रही मैं वचने मंगिता विन अट तना विनम जाति गी निर्माण कर बलापुर एक पदरचने के अपेम स्टूडेंट्स किन्न अपने कथा कर अपने सहयोगी अद्धन पड़वा අපි බයිඩ් එක්ස්පර්ට් ලංකාවකට අපි වෙනම මේ සෝන්ස් එකක් නිර්මාණය කරන සෝන්ස් එක තීම් සෝන්ස් අන්න හරි වචනේ මට වචනේ ඉන්නේ හිටියේ තීම් සෝන්ස් එකක් හදාගන්න බලාපොරොත්තු වෙමින් මේ ඉන්නවා ලියන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් පර්සනලි කතා කරන්න කතා කරලා අපි ඒක ලියමු ලියලා BXL එක වෙනුවෙන් අපි ඉස්සරහට BXL ගීතය අන්න හරි මේ තීම් සෝන්ස් එකක් ලියලා අපි පොඩ්ඩක් ඩෙවලොප් කරගෙන යනවා තව අවුරුදු දෙකක් වගේ යද්දි ගොඩක් දුරට අපි බලාපොරොත්තු වෙනවා ෆිසිකල් ප්ලේසස් වල ක්ලාසස් ස්ටාර්ට් කරන්න ස්පෙෂලි කැන්ඩි වලින් තමයි මම මේක සෙටප් එක කොහොම පටන් ගන්නේ සහ ඒක පොඩ්ඩක් ඉම්ප්‍රූව් කරගත්තන් පස්සේ කොළඹට යන්න බලාපොරොත්තු වෙනවා කොළඹින් කුරුණෑගල කුරුණෑගලින් ගාල්ල ඒ වගේ ලංකාව ඇතුළත සාමාන්‍ය අවුරුදු 4ක් හෝ 5ක් ඇතුළත උපරිම අපේ බ්‍රාන්චස් සාමාන්‍ය ටාගට් කරනවා 6ක් 10ක් අතර දාන්න. තාම ප්‍රමාණය මෙච්චරයි කියලා බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එක එක බ්‍රාන්ච් එක හිමින් ඩෙවලොප් කරගෙන තමයි ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ දැන් අපි ඔන්ලයින් වල අවුරුදු 3ක කාලයක් හරියටම රැඳී සිටිනවා. මේ අපි දෙසැම්බර් 9 වෙනිදා තමයි අපේ 3 වෙනි 3rd year එක හරියටම වැටුනේ. සහ මගේ බර්ත්ඩේ එකත් එදාටම තමයි තිබුණේ 30 වෙනි. ඉතින් ඒක අපි සාර්ථකයි වෙන සම්මරන්න පුළුවන් වුණා. ඉතාලම හොඳට කට්ටියෙන් එන්න කියලා අපේ ස්ටුඩන්ට්ස් ටික දෙනෙක් ආවා. පළවෙනි කැමති මේ මගේ ස්ටුඩන්ට්ස්ට ස්තුතිවන්ත ඒ වගේ මගේ කාර්ය මණ්ඩලයට විශේෂයෙන් ස්තුති කරන්න ඕනේ ගොඩක් සපෝට් එක දුන්නා සහ මට විශේෂයෙන් උදව් කරපු යාළුවෝ කීප දෙනෙක් හිටියා ඉතින් ඉසුරු මගේ හිටියා ඉසුරු ලියරගේ කියලා අපේ ප්‍රධාන කතාව සහ මේ කතාව මෙහෙම වෙයි එයා ඉතින් යාට මූලික වශයෙන් ස්තුතිවන්ත දෙන්න කැමති ඒ වගේ ඉසුරු තව ඉසුරු ලොකුගේ කියලා හිටියා අපේ ප්‍රධාන ස්පීච් එක මට කතා කරන්න ඕනේක සහ අපේ සපෝට් ටීම් එකට ඇතුළු සීලම කතාවල් ටික හදලා දුන්නේ හදමු තේමා ගීතයක් අනිවාර්ය ප්‍රධාන කතාවල් ටික මේවා කරලා දුන්නා ඒකේ අපි ඇජෙන්ඩා එක හදලා දුන්නා මේ කියන්නේ පිළිවෙල කියන්නේ අපේ මොකේද එනිවර්සරි එකේ ඒ වගේ අතුරු ගොඩක් වැඩවලට උදව් කරා ඒක මගේ ස්ටුඩන්ට්ස් කෙනෙක් දියානි කියලා හිටියා එයාගේ හස්බන්ඩ් ඉතින් මම එයාටත් මේ ලයිව් එකේම ප්‍රධාන අවස්ථාව කරගන්න ස්තුතිවන්ත වෙන්න ඉතින් ඒ වගේම මිස්ටර් සුජාන් මතක් කරන්න ඕනේ සපෝට් ටීම් එක වෙනුවෙන් විශේෂයෙන් මුල ඉඳලා හැම දෙයකටම ඒ ටු සෙඩු මට ගොඩක් උදව් කරා සුජාන් ඒ වගේම සුජාන් සහ ශහනි විශේෂයෙන් ස්තුති කරන්න ඕනේ ගොඩක් මොකද හැම දෙයක්ම ඒ උදව් කරා අපි පිරිවස්සේ මීඩියා සහායදා ඇවිල්ලා එතන ඇවිල්ලා සපෝට් ටීම් වෙනුවෙන් එයාගේ තියෙන එයාගේම කතන්දරේ එයා කිව්වා සහ යදි වුණ විදිය සහ දැන් ඉන්න විදිය සහ බයිනරි එක්ස්පර්ට් ලංකා එකට එයාගේ ලැබෙන සහයෝගය ගැන කතා කරා. ඉතින් ඒකත් ලොකු වටිනාකමක් වුණා අපේ කතාවට. ශහනි මිස්ගේ කතාව අපි ෂෙයා කරන්න එදා ඔයාලට අහන්න බැරි වෙච්ච අයට මේවා කරන්න. ඒ වගේ විශේෂයෙන්ම මම ස්තුතිවන්ත වෙන්න ඕනේ. පළමුව ස්තුතිවන්ත වෙන්න ඕනේ දෙන්නෙක් ඉන්න මට මුලින්ම මතක් කරන්න බැරි වුණානේ. මම දැන් මතක් කරන මගේ දෙමාපියෝ, මගේ අම්මයි අප්පච්චි. ඉතින් ඒ කට්ටිය තමයි ඉතින් මම මුල් කාලේ ඉඳලා මීට අවුරුදු 11කට විතර ඉඳන් කලින් මට උදව් කරන්න මට උදව් කරන්න මගේ හැම දෙයකම හයියක් උනේ. ඇත්තටම හෙල්ප් එකක් උනේ කිව්වත් වැරද්දක් නැතුව ඉතින් මං හිතන්නේ මේ වචනේ. ඉතින් ඒකත් ඉතින් ඇත්තටම ලොකු සහයෝගයක්. ඒ සහයෝගය ඉතින් කවුරු උදව් කරන්නේ නැතත් කියන්නේ මම වැටෙන වෙලාවට
නැගිටලා ඉන්න වෙලාවට හැම වෙලාවෙම හිටියේ එයාලා. ඉතින් එයාලා හිටියේ නැත්නම් අද මෙතන නැතිවෙයි. අනිත් මම මේ බිස්නස් පටන් ගත්තේ මම ඔයාලට මුලින් කතාවක් කියලා තියෙයි. රුපියල් 1500ක් වයිනේ මුදලක් දීලා මාව දිරිමත් කරලා මේ ෆීල්ඩ් එකේ යන්න. මං සල්ලිල්ලත් දෙන්න බෑ අනම්මනම් එහෙම මොකුත් නැතුව. ඉතින් මේව කරලා හැම ඉල්ලන ඕනේ දෙයකට සල්ලි දීලා පුළුවන් විදියට, හැබැයි තියෙන විදියට අපි ලොකු සල්ලි තිබුණේ අපේ පවුලේ. ඉතින් මම ඒකින්ද හැම වෙලේම ජීවිතේදී මනි මැනේජ්මන්ට් කරගෙන තමයි යන්නේ. පාටියක් කරත් ඒක ගානට බැලන්ස් කරලා කරන්නේ අනවශ්‍ය විදියට. ඒක අපි ෂෝ එකක් නෙමෙයි පෙන්නන්නේ. ඉතින් අපි තාම සාමකාමී විදියට සුරක්ෂිත විදියට පාටිය මේ වගේ කොවිඩ් වසංගතයක් යටතේ පවත්වන්න තීරණය කරලා තමයි මේවා කරේ. ඉතින් බලමු අපි ඉස්සරහට. ඉතින් මේ සැරේ මිස් වුණා හිටිය අපි ගොඩක් කතා කරා ස්ටුඩන්ට්ස්ලා. අපිට කියවන අපි එනවා කියලා ඇත්තටම සතුටුයි. අපි ගොඩක් ස්ටුඩන්ට්ස්ලා මගේ බර්ත්ඩේ එක දවසේ නම වෙනද මට මැසේජ් 2000කට 3000කට වැඩි ඇවිල්ලා තිබ්බා. මම දැනුත් සමහර අයට රිප්ලයි කරනවා, තාම රිප්ලයි කරලා ඉවර කරගන්න බෑ. ඒ තරමට සතුටුයි. අපේ මේ ස්ටුඩන්ට්ස් 7000කට වැඩි බේස් එකක් ඉන්නවා. ඉතින් ඒකෙන් මැසේජ් 2000කට වැඩි ඇවිල්ලා තිබ්බා කියන එක ගණන් කරගන්න බැරි තරම්. ඉතින් මම ඒකට සතුටුයි. ඉතින් අපිත් එක කියන්නේ ඒ අවුරුදු 3කට කලින් හිටපු ස්ටුඩන්ට්ස් ලාගේ ඉඳලා මේ අද ඊ එනකන් ආපුවා. ඉතින් කතා කරා. ඉතින් මම අපිට ඕපන් ඉන්වයිට් එක ඊළඟ අවුරුද්දේ පස්සේනි අවුරුද්දේදී 2000 කියන්නේ 22 නොවුනොත් 23 වෙනි කේජේ පස්සේ අවුරුද්දේ ටිකක් අපි ලොකු ඇනිවර්සරි පාටි එකක් ගෙට් ටුගෙදර් එකක් ගන්න. එතකොට ඕපන් ඉන්වයිට් එකක් කරන්න කැමති හැමෝටම. ඉතින් එන අය අපි මේවා කරලා අපි ගෙන්නගෙන අපි හමු වෙමු, කතා කරමු. අපිට මේ අපේ ඇකඩමික වෙනුවෙන් වැඩිදුර කතා බහ කරන්න පුළුවන් සහ මේ පාටියක් හොඳ පාටියක් අපිට සම්මරන්න පුළුවන්. ඉතින් මේ අනිවාර්යෙන් සුලක්ම මේ ඉතින් ඒ ටික විශේෂයෙන් මතක් කරන්න ඕනේ. තව ඉතින් විවිධ අයුරින් මට උදව් කරපු ගොඩක් යාළුවෝ හිටියා වචනකින් හරි. ඉතින් හයියක් වුණ හැමෝටම ස්තුතියෙන් දෙනවා. මතක් කරපු මතක් කරන්න බැරි වෙච්ච හැමෝටම ස්තුතියි. මුලින්ම මේ අපේ බයිනරි එක්ස්පර්ට් ලංකා 3rd ඇනිවර්සරි එකට සහ මගේ 30 වෙනි උපන්දිනයට. ඉතින් මම සාමාන්‍ය මේ වගේ ස්පෙෂල් ලොකු පාටි වලට යන්නේ නැහැ. මේ අපි යන්නේ නැහැ කියන්නේ අපි වගේ කරන්න ලොකු එහෙම මානවශී වේදන් කළ කරන්නේ නැහැ. ඉතින් මගේ බර්ත්ඩේ එකට හැම අවුරුද්දේ මගේ ගෙදරදී තමයි පොඩි පාටියක් දැම්මේ. පොඩි කේක් එකක් ගෙන කපලා කලින් දවසේ වල දකින්නේ ඒ වගේ තමයි කරේ. ඉතින් මේක පොඩ විශේෂ වෙන්න ඕන හින්දා තමයි කරේ. අවුරුදු 3ක් පිරීම නිමිත්තෙන් තමයි. ඉතින් ඔයාලා අපිත් එක්ක අපි ඔයාලත් එක්ක ඉන්නවා සහ ඔයාලා අපිත් එක්ක ඉන්නවා කියන එක මේවා කරගන්න තමයි අපි විශේෂයෙන් මේ වගේ පාටි එකක් ඕගනයිස් කරේ. ඉතින් ඒ වගේම අපි හැම අවුරුද්දක් සහ හැම මාසයක් පාසම කරගෙන යන චැරිටි සර්විස් එක අපේ හෘදයාගම සෝෂල් කෑස් සර්විස් එක මේ යටතේ අපි පොඩි බඩුමලු ටිකක් 11 දිනකට 12 දිනකට වගේ ගෙන්නලා එතෙන්ට අපිට දෙන්න පුළුවන් වුණා. ඒක මට සතුටුයි. මම පර්සනලි එක කරන දෙයක්. ඉතින් එදත් අපි ඒක මගේ උපන්දිනේ සහ මේ 3rd ඇනිවර්සරි එක වෙනුවෙන් මම එදා කරා. ඒකේ අපි වීඩියෝ කට්ස් ටිකක් මේවා කරගෙන තියෙනවා. ෆොටෝස් ටිකත් අපේ විශේෂයෙන් මතක් කරන්න ඕන බයිනරි එක්ස්පර්ට් ලංකාවේ අපේ ස්පෙෂල් විනය ස්ට්‍රැටජි කෝස් එකේ මේ මිස්ටර් අමන්දු තමයි අපේ ෆොටෝග්‍රැෆි සහ වීඩියෝ ටිකට උදව් කරේ. සහ එයා කොළඹ ඉඳන් ඇවිල්ලා අපේ ස්ටුඩන්ට් කෙනෙක් හැටියට වීඩියෝ ටික ෆොටෝග්‍රැෆි ටික මේවා කරා. ඉතින් ඒකේ ක්‍රෙඩිට් එක යන්න ඕනේ යාට ක්‍රියේටිව් ලැබ් මං හිතන්නේ යාගේ සයිස් එක තමයි හොඳට කලින් අපේ YouTube channel එක අසන්ගේ සහ දුහිලිකගේ වීඩියෝස් වලදීත් එයා මට වීඩියෝස් වලට වීඩියෝස් ටික හොඳට කට් එක කරගෙන උදව් කරා. ඉතින් මෙතනදීත් ඒ සපෝට් එක ලැබුණේ එකක් මතක් කරන්න ඕන විශේෂයෙන්. ඉතින් ඒ ටික මං 1x1 ඉස්සරහට අපේ YouTube වීඩියෝ channel එකෙන් ස්පෙෂලි ඔයාලට දාන්න බලන්න පුළුවන් ඇවිල්ලා. ඉතින් ඒ වගේම මෙදා පාටියට ආපු දර්ශක හිටිය අපේ ස්ටුඩන්ට්ස් ගොඩකට අපි ආරාධනා කරේ නැහැ. ටික දෙනෙට දර්ශක හුස්නි හිටියා. හුස්නිත් ඇවිල්ලා කතා කරා. ස්තුති සහ මේ විශේෂයෙන් ටෙක්නිකල් සපෝට් ටීම් එකෙන් විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ දීලුක නිසු අපේ හැම වැඩකටම මුල ඉඳලම හිටියා. ටික කාලෙක ඉඳන් දැන් මං හිතන්නේ අපේ ක්ලාසස් වලට ජොයින් වෙලා ටික කාලයක් මාස 6ක් හෝ ඒ වගේ ආසන්න කාලෙක ඉඳලා දිගටම අපේ ටෙක්නිකල් අංශින් හැම සපෝට් එකක්ම දුන්නා. සපෝට් ටීම් එක වෙනුවෙන් විශේෂයෙන් මතක් කරන්න ඕනේ ටෙක්නිකල් පැත්තෙන්. සහ මේ ඊයේ දිනේදීත් අපේ ලයිව් එක බ්‍රෝඩ්කාස්ට් කරේ දීලුක නිසු. ඉතින් ඒක මතක් යාවත් මතක් කරන්න ඕනේ විශේෂයෙන්. සහ මට ඉතින් අයල් මගෙත් එක්ක එකතු වෙන සියලුම ස්ටුඩන්ට්ස්ලා විශේෂයෙන් මං කිව්වා වගේ හුස්නි දර්ශක සව කවුද අමන්දු මට හිතපො මතක නැහැ කීප දෙනෙක් කියලා. ඉතින් ඒ වගේ හැමෝම ආපු අය ඉතින් gift එකක් අරන් ආවිල්ලා තිබ්බා. මම විශේෂ gift එකක් ඉතින් මට දැන් පෙන්වන්න
මෙතන නම් අමාරුයි මේ තව එක එක තැන් වල තියෙන්නේ මට ඒක විශේෂ මේ වගේ ඔයාලට පේන්නේ නැති මං හිතන්නේ විශේෂ gift කීපයක් හම්බුණා කියන්නේ හැම එක්කෙනාගේම දුන්න gift එක හැම එකක්ම මට විශේෂයි ඉතින් ඉතින් හැම එහෙම ඇවිල්ලා කතා බහ කරලා අඳුන දැන අඳුනගෙන මේවා කරන් ගියා ගියාට යන්න අවස්ථාව ලැබුණේ ඒක ස්තුති වන්දින මොකද අපි අපේම තැනක කෝස් එක පටන් ගත්තාන් පස්සේ ඔෆ්ලයින් වල ක්ලාසස් පටන් ගත්තාන් පස්සේ අපිත් හම්බෙන්න කතා බහ කරන්න සහ ට්‍රේඩින් ප්‍රැක්ටිස් කරන්න පාව පුළුවන් වෙන විදිහට අපි මේ සෙටප් එක ඉස්සරහට හදනවා. ඉතින් ටිකක් කල්ලේ අවුරු දෙකක් විතර යයි. ඉතින් ඒ වුණාට ඒකෙන් ඔක්කොම කම්ප්ලීට් කරන්න තමයි යන්නේ අපි පිට තැනකින් පටන් ගන්න. බලාපොරොත්තු නැහැ. හරි. ඉතින් මම දැන් මේකේ zoom එකේ මට පෙන්වන්න බෑ මට හම්බෙච්ච ඒවා. මම පොඩි වීඩියෝ එකක් කරලා ඒකට දාන්න YouTube එකේ බලන්න කට්ටිය. තියාලගේ තියෙන දේවල් යාලක් තියෙන දේ මම මට කියන්න වචන නැහැ. අතරම මේ වචන ඉන්නේ නැහැ. මම එතනදී පොඩ්ඩක් කතා කරව කරලා වෙනම පෙන්නන්නම්. ඉතින් සතුරු හැමෝම ඇවිල්ලා මේව කරපු එකට personally හරි ඉතින් ඒ වගේම අපේ ඊයේ තියන් තිබ්බ binary expert ලංකා main high advanced course එක සහ මේ high advanced course එක සහ basic course එක දෙකම එදා ඊයේ start වුණා 10 වෙනිදා sorry high advanced එක නෙවෙයි basic course එක බේසික් කෝස් එක අපිට මේ පවත්ව ගන්න බැරුණා ටෙක්නිකල් ඉෂුව එකක් ආවා මේ මගේ ඉන්ටර්නෙට් පැත්ත මෙහෙන් ඒක ඉතින් අපේ ටෙක්නිකල් ටීම් එකට බලන්න පුළුවන් එකක් නෙවෙයි ඉතින් ඒක නිසා ඊ අපේ ක්ලාස් එක පවත්වන්න බැරුණා ඒක නිසා ශිෂ්‍ය අප්ඩේට් එකක් දෙන්න ඕනේ ඊයේ දවසේ තියන් පෙරවිච්ච ක්ලාස් එක අපි ස්පෙෂලි 17 වෙනිදා ස්පෙෂලි 17 වෙනිදා හරි ස්පෙෂලි 17 වෙනිදා අපි මේ බේ මොනවාද බේසික් කෝස් එක නැවත අපි ස්ටාර්ට් කරනවා. ඉතින් ඔයාලට ජොයින් වෙන්න පුළුවන්. 17 වෙනිදා එකතු වෙන්න. කියන්නේ ඊයේ දිනේ බැරිවිච්ච ප්‍රශ්න කරගන්න ඕනේ නැහැ. අපේ නෙක්ස්ට් බේසික් කෝස් එක 17 වෙනිදා. ඒ වගේම හයි ඇඩ්වාන්ස් කෝස් එක හයි ඇඩ්වාන්ස් කෝසස් වලට ජොයින් වෙන්න බලාපොරොත්තු වෙන අයට පුළුවන් එදාට ජොයින් වෙන්න. මේ හලෝ දිලු කොහමද? චාලනේ මේ කොහමද දර්ශකවිල්ලා ඉන්නවා හරි ඉතින් මේ මම කතා කරන්න ගියා අපේ දැන් ඊළඟ දැන් මම කිව්වේ දැන් ඊයේ අපේ බේසික් කෝස් එක තිබ්බා බේසික් කෝස් එක මේ පවත්වන්න බැරි වුණා මිස්ටේක් එකක් වුණා ඉතින් සෝරි කියලා මම කියන්න ඕනේ ඊයේ දවසේදී අපේ වුණ ටෙක්නිකල් ඉෂුව එක නිසා ඉතින් මේ අපි එක 17 වෙනිදා බේසික් කෝස් එක පටන් ගන්නවා නැවත සැරයක් ඉතින් අපේ ඊළඟ නෙක්ස්ට් ඩේ ඩේට් එක ඒකෙදිම පටන් ගන්න මොකද ඊ කට්ටිය ටික අඩු වෙලා තිබ්බා අපේ ඇනිවර්සරි එක සහ මගේ බර්ත්ඩේ එක වෙනුන් තිබ්බ ෆන්ක්ෂන් එක නිසා කට්ටිය ගොඩක් අය එකතු වෙලා තිබ්බේ නැහැ. ඉතින් ඒක නිසා අපි තීරණය කරා නැවත 17 වෙනිදා තමයි මේ කෝස් එක පටන් ගන්න. ඒක පොඩ්ඩක් අවධානයෙන් ලක් කරගන්න. මෙතන ඉන්නවනම් කට්ටිය ඒකටත් ඒකේ අප්ඩේට් එක දෙන්නත් එක තමයි කතා කරන්නේ. ඉතින් මේ හයි ඇඩ්වාන්ස් කෝස් එක බයි කරන් ඉන්න බලාපොරොත්තු වෙන අය ඉන්නවනම් ඊළඟට 17 වෙනිදා ජොයින් වෙන්න පුළුවන්. මාස 3ක් යනවා හයි ඇඩ්වාන්ස් කෝස් එක. බේසික් කෝස් එක බයි කරන අයට 17 වෙනිදා පුළුවන් ජොයින් වෙන්න පේමන්ට් කරලා මගේ නම්බරේට ටෙලිග්‍රෑම් වලට ස්ලිප් එකේ වන් වාගේ පේමන්ට් ස්ලිප් එකේ නමයි එවුවනම් හරියට අපි මේන් ගෲප් වලට රෙජිස්ටර් කරගන්නවා. ඉතින් මේ ඊළඟ ට්‍රේඩින් කෝසස් දෙකම බේසික් සහ ඇඩ්වාන්ස් කියන දෙකම 17 වෙනිදා ස්ටාර්ට් වෙන. ඉතින් අලුතෙන් ජොයින් වෙන්න බලාපොරොත්තු වෙනා ඉන්නවනම් ජොයින් වෙන්න අපි බේසික් කෝස් එක මාස දෙකක් යනවා. දවස් 8ක් තියෙනවා. තීරණ දවස් 3යි රිවිෂන්ස් දවස් 5යි වැටෙනවා. මේන්ලි ඉතින් කෝස් ෆී එක 14000ක් වෙන්නේ. 8% account සදන ඒවා accounts verify කරනවා, සල්ලි deposit කරනවා, money management loss වුණාම ඒවා recover කරගන්න හැටි, ට්‍රේඩ් කරන time, date, period ඇතුළු හැම දෙයක්ම ඒ 8% අපේ concept එකට අනුව කියලා දෙන. ඉතින් ගොඩක් ලොකු කතන්දරයක් යන්නේ ඉතින් මාස දෙක කෝස් එක ප්‍රොෆිට් කරලා අපි හරහා ඒජ අපේ පේමෙන්ට් ඒජන්ට් එක හරහා විත්ඩ්‍රෝ කරන්න පුළුවන් ලංකාවට ඔයාලට කිසි ගැටලුවක් නැහැ විත්ඩ්‍රෝවල් වල කිසි ගැටලුවක් නැහැ ඒ වගේම මට ඉංග්‍රීසි විශේෂ ඉංග්‍රීසි දැනුමක් සහ කම්පියුටර් නොලෙජ් එකක් කියලා අවශ්‍ය වෙන්නේ නැහැ නෝමල් දැනුමක් තිබ්බොත් හොඳටම ඇති ඉතින් ඔයාලට මේ වැඩ කටයුතු ටික කරගෙන යන්න පුළුවන් ඉතින් බේසික් කෝස් එකේ එහෙමයි අප්ඩේට් එක ඇඩ්වාන්ස් කෝස් එක ගැන කතා කරමු අපි බේසික් කෝස් එකේ ඒ වගේම අපේ බේසික් කෝස් එකේ බේසික් කෝස් එකට ජොයින් වෙන අයට අපි රුපියල් 8000ක් වටින ස්ටඩි පහක් යන කෝස් එකක් අපි ෆ්‍රී ලබා දෙනවා. ඒ වගේ මතක් කරන්න
කැමති මේ මොටිවේෂන් ක්ලාස් එකක් යනවා ඒකත් ෆ්‍රී හම්බ වෙනවා සහ ඉන්ට්‍රොඩක්ෂන් මේ මේ ක්‍රිප්ටෝ ඉන්ට්‍රොඩක්ෂන් ලෙසන් එකක් ෆ්‍රී හම්බ වෙනවා ඉතින් ඒ වගේම හයි ඇඩ්වාන්ස් කෝස් එක බයි කරන්න මාස 3යි දවස් 12ක් යනවා අපේ තියෙන දැනට හොඳම සහ පවර්ෆුල්ම කෝස් එක තමයි හයි ඇඩ්වාන්ස් ස්පෙෂල් උදාහරණ අන්තිම උදාහරණ කීපෙම බලන්න පුළුවන් අපි යූරප් channel එකට ගිහිල්ලා බලමු මේ දාලා තියෙන මේ අපේ මේ බල මොකද්ද කෝස් එක හයි ඇඩ්වාන්ස් කෝස් එක ෆලෝ කරපු ස්ටුඩන්ට්ස් කෙනෙක් බුද්ධික නෙක්ස්ට් සක්සස් ස්ටෝරි එක මේ යාගේ තමයි එන්නේ මෙයාගේ ඉන්කම් එක 120,000යි දැනට මම හිතන්නේ ඉතින් සති දෙකක් වගේ කෙටි කාලෙකින් තමයි ප්‍රොෆිට් කරන්නේ ඊට කලින් අපි තව එකක් දැම්මා මේ මෙයාගේ තෙන්ඩ තියෙන වීඩියෝ එක 195,000යි මෙයාගේ බිග්ගස් ඉන්කම් එකක් යනවා අපේ හයි ඇඩ්වාන්ස් කෝස් එකම තමයි යත් බයි කරේ දැන් ඒකයි මම කිව්වේ දැනට තියෙන අපේ පවර්ෆෝර්ම කෝස් එක හයි ඇඩ්වාන්ස් එක ඉන්ඩිවිජුවල් ක්ලාසස් තමයි අපි ෆලෝ කරේ මිස්ටර් සුජාන්ගේ තමයි අපේ මේන් ලෙක්චර් එතනදී කියලා දෙන්නේ අපි ඉන්ඩිවිජුවල් ක්ලාසස් වලට හරි ඉතින් ඒ දෙන්නගේ ඉන්න තියෙන ඉස්සරහට වීඩියෝ දෙක ඒ වගේ අපි 809 ප්‍රොෆිට් කරන වීඩියෝ එකක්වත් දැම්මා ඔයාලා බලව නැත්නම් බලන්න channel එකට අපි යමු හරි අන්තිම වශයෙන් අපි මේ දාලා තියෙනවාට පේනවා 809 හයි ප්‍රොෆිට් කරන මෙතඩ් එක අපි හයි ඇඩ්වාන්ස් කෝස් එකේ ස්ට්‍රැටජි එකක් කරනවා දැන් ඒක අපි ඉස්සරහට දෙකක් කරනවා සහ අපි ස්පෙෂල් විනය ස්ට්‍රැටජි කෝස් එක ගැන මතක් කරන්න ඕනේ ඒකෙත් අපි හැම ස්ට්‍රැටජිකම ට්‍රේඩ් කරන ලයිව් වීඩියෝ එක ඉස්සරහට අපි කියනවා ඒකේ අපි ස්ට්‍රැටජි දැනට හතරක් කරනවා පහක් ඉස්සරහට අපි පහක් හෝ හයක් කියලා දෙනවා ස්පෙෂල් විනයකදී ඒ වගේම අපි නෙක්ස්ට් ස්පෙෂල් විනය එක තියෙනවා මේ මාසේ 21 වෙනිදා මේකෙදිත් අපි දැනට අපේ හයි ඇඩ්වාන්ස් කෝස් එක බේසික් කෝස් එක ස්පෙෂල් විනය ස්ට්‍රැටජි සෝරි හයි ඇඩ්වාන්ස් කෝස් එක බේසික් කෝස් එක සහ ස්පෙෂල් වීකෙන්ඩ් කෝසස් ෆලෝ කරන අයට මේ මාසෙත් ස්පෙෂල් මේ මාසේ අන්තිම කෝස් එක කියන්නේ මාසෙට දෙකයි ස්පෙෂල් විනස් යන්නේ ඔෆර් එකක් දෙනවා පොඩ්ඩක් කලින් සැරේට වඩා පොඩ්ඩක් ප්‍රයිස් එක වැඩි වෙනවා මොකද ගිය සැරේ අපි දීලා තිබ්බා ඔෆර් එකක් ඒක පොඩි ගණක් වැඩි වෙන රුපියල් 500කින් විතර හයි ඇඩ්වාන්ස් කෝස් එක කරපේ රුපියල් 8000කටත් බේසික් කෝස් එක කරපේ 11000කටත් අපි දෙනවා ඒ වගේම ස්පෙෂල් වීකෙන්ඩ් කෝස් එක කරපේටත් 8000ටම අපි මේ සැරේ ස්පෙෂල් විනය ස්ට්‍රැටජි කෝස් එක රුපියල් 15000ට යන අපේ ස්පෙෂල් විනය ස්ට්‍රැටජි කෝස් එක දෙන්න බලාපොරොත්තු වෙන මේ ඔෆර් එක මේකෙදිත් අපි ගිය සැරේ අපි ස්ටුඩන්ට්ස්ලා පහළව කර දුන්න අපි මේ සැරේ මන්ත් එන්ඩ් එකේ ක්‍රිස්මස් ඔෆර් එක හැටියට ලාස්ට් ඔෆර් එක හැටියට ස්පෙෂල් විනයකට දෙන 20 දෙනෙක්ට අපි මේ ඔෆර් එක දෙන්න බලාපොරොත්තුවත් තියෙනවා මොකද ගිය සැරේත් ඒ ඔෆර් එකෙන් ෆස්ට් එක ගොඩක් කට් ඉල්ලුවා ඊට පස්සේ අපි කීප දෙනෙක්ට දුන්නා මේ සැරේත් ඒ ඔෆර් එක දෙනවා හරි ඉතින් ඔයාලට මම මේ සක්සස් වෙච්ච දැන් මෙයා බලමු අපි දැන් මේ ස්ටුඩන්ට්ස් ශාන් රිස්වන් වල දැක්ක අපි ස්පෙෂල් විනය ස්ට්‍රැටජි එක හයි ඇඩ්වාන්ස් කෝස් එක බේසික් සහ කෝසස් තුනම කරලා තමයි මෙයා 107ක පේමන්ට් එක ප්‍රොෆිට් එකට යන්නේ ආ දවස් දෙකක් තුනක කෙටි කාලෙක යන්නේ අපේ තියෙන ස්පෙෂල් ඉන්නේ එකේ තියෙන 370ක් හයි ප්‍රොෆිට් ගන්න ප්‍රොෆිටබල් ට්‍රේඩින් ස්ට්‍රැටජි එකකින් තමයි යා ප්‍රොෆිට් කරන්නේ සාමාන්‍ය තප්පර 4ක් තප්පර 1ව 4ක් සාමාන්‍ය විනාඩි 5ක් 10ක් විතර ඇනලයිස් කරලා ලක්ෂ මම හිතන්නේ ඒ ටිකට ලක්ෂ 2ක හමාරක් 3කට වැඩි ප්‍රොෆිට් කරලා තිනවා සහ ටෝටලි දවස් 2 ඇතුළත ලක්ෂ 7ක මාර්ග ප්‍රොෆිට් එකකට ගිහිල්ලා තිනවා. ඉතින් ඒ වගේම අපි මේ ස්පෙෂල් විනය ස්ට්‍රැටජි සහ මේන් හයි ඇඩ්වාන්ස් කෝස් එක ස්ට්‍රැටජි C809 හයි ප්‍රොෆිට් ගන්න ස්ට්‍රැටජිය දාගෙන ප්‍රොෆිට් කරලා තිනවා ලක්ෂ 7ක් සහ කලින් අපි දැම්ම සන්දේත මෙල්මිස් එයාගේ වුමන් ට්‍රේඩර් කෙනෙක් රුපියල් 75,000ක් වැඩි දවස් 3 ආදායමදී වීඩියෝ එක දැම්ම ඊට පස්සේ 809 ප්‍රොෆිට් එකකට දැම්ම. ඒ වගේම ඉතින් පුෂ්ප කුමාරගේ දැම්ම අපි බේසික් සහ හයි ඇඩ්වාන්ස් ස්පෙෂල් තුනම යන ස්ටුඩන්ට්ස් කෙනෙක් ලක්ෂ 5ක් හොයපු අපි කවුද නම බලමු අයෝධ්‍ය බේසික් කෝස් එක ෆලෝ කරපු ස්ටුඩන්ට්ස් කෙනෙක් ඒ වගේ සක්සස් ස්ටෝරි ගොඩක් දාලා තිනවා ඔයාලට බලන්න පුළුවන් මෙතන තව ස්ටුඩන්ට්ස් කෙනෙක් දාලා තිනවා රසාන් මෙතන දාලා තිනවා ඉතින් ඒ වගේ මේ මෙතන දාලා තිනවා මේ අපි ලක්ෂ මං හිතන්නේ ඔක්කොම දැන් ලක්ෂ 18කට 20කට වැඩි හොයලා තිනවා අපි ධනුෂ්ක දිල්රුක් හම්බන්තොටින් ඉතින් මේ බුද්ධික කෙනෙක් තවත් ඒව ගොඩක් සක්සස් ස්ටෝර් තියෙනවා බලන්න පුළුවන් සහ බයිනරි account එක create කරන්න අපි ලේටස්ට්ම වීඩියෝ එක දාලා තියෙන දවස් 8කට කලින් ඔයාලට බලන්න account එකක් තාම හදාගෙන නැත්නම් account එක හදාගන්න සහ මම දවසින් 1653ක් ඔය වීඩියෝ එක මෙතන දාලා තිනවා 172ක් මාසිකවමාරක profit එක දාලා තිනවා සහ අපි දැන් මෙතන අපි ඊළඟට ඉස්සරහට වීඩියෝ එක ගේනවා තවත් ටිකක් ලොකු profit එකක් තව account එක මාස දෙකක විතර ආසන්න කාලෙකින් ඔය profit එකක් ඉස්සරහට ගේන්න බලාපොරොත්තුවක් තියෙනවා හරි සාමාන්‍ය අපි ඩොලර් සෙල් කරන දවස් 3ත් 5ත් අතර ඒක පොඩක් තියෙන අපි අප්ඩේට් එක බලන්න මේ ගෲප්ස් වල නිකෝ ගේමින් එල්කේ පුළුවන් මට කෝස් එක කරන්න පුළුවන් මට කතා කරලා කෝල් එකක් දීලා පේමන්ට් ඩීටේල්ස් එහෙම අරගෙන කෝස් එක විස්තර අරගෙන ජොයින් වෙන්න බේසික් කෝස් එක 14යි මේ සක්වලද මොකද්ද යාත්‍රා මේ බේසික් කෝස් එක 14,000යි හයි ඇඩ්වාන්ස් එක 25,000 කියන එක මාස 3යි දවස් 12ක් කියන මම ඒකත් එක්ස්ප්ලেইন කරන ගමන් තමයි ඉස්සෙල්ලා හිටියේ
හරි ඔකේ. එතකොට මම දැන් හයිඩ්‍රන්ස් එක සහ බේසික් කෝස් එක 17 පටන් ගන්නවා. හයිඩ්‍රන්ස් කෝස් එකේ මාකට් ඇනලයිස් කරන ස්ට්‍රැටජි මේන්ලි 42ක් වෙනවා සහ බේසික් රුපියල් 14000ක් වන්නේ. බේසික් කෝස් එකේ ටෝටලි ෆ්‍රී හම්බ වෙනවා රුපියල් 8000 ස්ට්‍රැටජි බේසික් ස්පෙෂල් ප්‍රෝ කෝස් එක ෆ්‍රී හම්බ වෙනවා. ක්‍රිප්ටෝ ඉන්ට්‍රොඩක්ෂන් ලෙසන් එක ෆ්‍රී හම්බ වෙනවා සහ අවසන් වශයෙන් මේ අපේ මොටිවේෂන් ක්ලාස් එක කරනවා. මම මොටිවේෂන් ක්ලාස් එකක් කරනවා මන්ත එන්ඩකදී. මොටිවේෂන් ක්ලාස් එකත් ඔයාලට ෆ්‍රී හම්බ වෙනවා මේ අපේ තියෙන ට්‍රේඩින් කෝසස් වෙන හය ඇඩ්වාන්ස් දැන්ට තින පවෆුල්ම කෝස් එක. ඉතින් එකට ජොයින් වුණොත් තවත් 17 දා ජොයින් වෙන්න පුළුවන් සහ අපේ මේන් ඩේට් එකක් වෙන 23 දා ජොයින් වෙන්න පුළුවන්, 24 වෙනිදා ජොයින් වෙන්න පුළුවන්, මේ මාසේ 31 වෙනිදා ජොයින් වෙන්න පුළුවන්, ගැටලුවක් නැහැ. ඉතින් කෝසස් වල ජොයින් වෙන කතා කරන්න අපේ නම්බර් එක 071 755 40 25. ඒ වගේම මතක් කරන්න ඕනේ අපේ ස්පෙෂල් විනර් ස්ට්‍රැටජි කෝස් එකට අවුට්සයිඩ් අපි මේ මාසේ තව ඔෆර් එකක් දෙනවා. 15,500 එක 14,500 තමයි දෙන්නේ. මේ මාසේ 21 තමයි අපේ ස්පෙෂල් විනර් ස්ට්‍රැටජි කෝස් එක පටන් ගන්න. අපේ තියෙන හයි ඇඩ්වාන්ස් පවර්ෆුල්ම කෝස් එකට පස්සේ තියෙන හොඳම පවර්ෆුල් කෝස් එක මේකේ හයි ප්‍රොෆිට් දෙන හයස් ප්‍රොෆිට් දෙන ස්ට්‍රැටජි තමයි මේක කියලා දෙන්නේ. 100 800 ස්ට්‍රැටජි 6ක් විතර අපි කියලා දෙන්න බලාපොරොත්තු වෙන දැන් 4යි කියලා දෙන්නේ. ඒ වගේ 376 හයි රිටර්න්ස් එන මෙතඩ් එක තියෙනවා. 100ට විශාන් රිස්වාන් ප්‍රොෆිට් කරපේ 100 800 සන්දයද මෙල් මංජුල ට්‍රේඩ් කරලා තිනා උදේ. ඒ වගේ අපේ ට්‍රේඩර්ස්ලා 5-6 දෙනෙක්ගේ වීඩියෝස් දාලා තිනා 100 800 ගොඩක් ප්‍රොෆිට් කරපු සහ 100ට 222 එක ශාන් රිස්වාන් ප්‍රොෆිට් කරලා තිබ්බ ගොඩක් එතන $1,000ක් විතර. ඒ වගේම අපේ 143 මෙතඩ් එක තියෙන එක ගොඩක් කට්ටිය ප්‍රොෆිට් කරනවා. ඉතින් ඔය ගොඩක් මෙතඩ්ස් මේ තියෙන අපේ මේන් හයස් ප්‍රොෆිට් හයි ප්‍රොෆිට් කරන ස්පෙෂල් ඉන ස්ට්‍රැටජි කෝස් එක ටිකක් ඉතා ක්‍රිටිකාලකින් ලොකු ප්‍රොෆිට්ස් වලට යන්න පුළුවන් මේ හොඳ ප්‍රොෆිට් කරන ප්‍රොෆිටබල් මෙතඩ්ස් තමයි මේකේ තියෙන. හය ඇඩ්වාන්ස් එකකට වඩා ටිකක් ස්ට්‍රෝම් මෙතඩ් ටිකක් තියෙනවා. හය ඇඩ්වාන්ස් කෝස් එක හොඳ මේක වුණත් අරකේ ප්‍රොෆිට් එකේ හයස් ප්‍රොෆිට් වල ස්ට්‍රෝම ට්‍රේඩින් මෙතඩ් ටික අපි ටික් ට්‍රේඩින් මෙතඩ්ස් ටික ස්පෙෂල් වෙන එකේදී අවුට් කරලා තියෙනවා. ඒකදී ඔලෝ කෝෆස් ටික ගිහිල්ලා තියෙනවා. අවුට්සයිඩර්ට මේ මාසෙදී 15,500 කෝස් එක අවසානින් දුන්නේ. කෝස් එක මාස දෙකේ දවස් 8ක් යන්නේ. දැන් බේසික් ඉන්ට්‍රොඩක්ෂන් ලෙසන් එකක් දෙනවා රුපියල් 14,500 මේ මාසෙදී දෙනවා. 21 වෙනිදා හවස 9ට හමාර පටන් ගන්නේ. මේක ටිකක් සාමාන්‍ය ස්ටුඩන්ට්ස් අනිත් කෝසස් වලට වඩා ගොඩක් ජොයින් වෙනවා. ඉතින් වාගේ ෂීට් එක ඉම්මන්ට බුක් කරගන්න. ලිමිටඩ් ෂීට් වෙයි. ගොඩක් අපි ඔෆර්ස් උත් දීලා තියෙන අපේ ඉන්සයිඩ් දැන් කෝසස් ෆලෝ කරන අයටත් දීලා තියෙන නිසා අවුට්සයිඩ් අයට ඉම්මන්ට පේමන්ට් කරලා ජොයින් වුණොත් හොඳයි කියලා මට මතක් කරන්න කැමති. හරි, ඉතින් කෝසස් සම්බන්ධන ඔය ටික තමයි අප්ඩේට් විශේෂයෙන් ලබා දෙන්න තියෙන්නේ. දිලුප හොඳින් ඉන්නවා කොහමද? හරි, දිලුප කැලුම් නිසාන්ත අද කතා කරන්නේ. කොහොමද කැලුම්? කුරුණෑගලනේ දිල්රුක්, තැන්ක යූ. කේක් කන්න ඉන්න ඕන. මොටිවේෂන් ක්ලාස් එක මේ මන්ත් එන්ඩ් එකේ 25 තියෙන්නේ. 25 වෙනි සෙනසුරාදා ගොඩාක් දුරට ක්ලාස් එක 8 වගේ වෙද්දි පටන් ගයි. අපි ඉන්ෆෝම් කරන්න ක්ලාස් එකදී මොටිවේෂන් ක්ලාස් එක. හරි, කැලුම් කොහොමද ඉන්නනේ ලයිව් එකේ. දෙසැම්බර් 5 බලන්න ඕනේ මේ සමහර විට වගේ මොකක් හරි එක දාපු ඩොලර්ස් වල මොන හරි එක දාපු ස්ලිප් එක හරි මොන හරි අඩුවක් ඇති ඒකයි ලේට් වෙන්නේ නැති. කොහොමත් මේ දැන් දාස් කීපින ඩොලර්ස් නම් ඉවරලා තිබ්බේ ආයි දෙසැම්බර් 13 14 ඉඳලා වගේ තමයි ඩොලර්ස් දාන්නේ මගේ අනිත් account එකේ. මේකට withdraw කරහින් පස්සේ පොඩක් ඒක ඉඳන ඒ දවස් වෙනකන් ඉන්නනවා. ඉසුරු උදාර බේසික් කෝස් එක ස්ට්‍රැටජි 14යි +5 කියලා දෙනවා. ඒ කියන්නේ 19ක් කියලා දෙනවා. අපි ස්ට්‍රැටජි කෝස් එක ෆ්‍රී දෙන ටිකත් එක 19ක් යනවා. හයි ඇඩ්වාන්ස් එකේ 42ක් යනවා ටෝටල්. ස්පෙෂල් ඉන එකේ 19ක් යනවා. සන සංක මාසෙට කීයක් earn කරන්න පුළුවන්ද කියලා අහනවා. එහෙම මාසෙට මේ ලිමිට් එක කියලා කියන්න බෑ. වාගේ ඉන්වෙස්ට්මන්ට් එක තමයි වාගේ ආදායම තියෙන්නේ. සාමාන්‍ය ඩොලර් 150 200ක් තියෙනවා නම් මාසෙක ලක්ෂයක් විතර ආදායමකට යන්න පුළුවන්. ඩොලර්ස් 50ක් තියෙනවා නම් ගොඩක් දුර 50ක් 75ක් වගේ තියෙනවා නම් රුපියල් 50,000ක් විතර ආදායමකට යන්න පුළුවන්.
ලයිෆ් ටයිම් සපෝට් එකක් දෙනවා සනුක ලයිෆ් ටයිම් සපෝට් එක දෙනවා අපි ට්‍රේඩින් කෝසස් වලදී ස්පෙෂලි මතක් කරන්න ඕනේ සහ අන්ලිමිටඩ් රිවිෂන්ස් ලිමිට් එකක් නැතුව රිවිෂන්ස් වලට ඔයාලට ජොයින් වෙන්න දෙනවා සඳකල මනිරේ විසිමස්සෙන්ද වගේ යාලුවනේ දර්ශක ඔයාලා ඔයා කිනේ ඔයා ලගේ හරි බලමු Facebook එක ඕපන් කරලා comments මොනවා දෙන්නේ ඇවිල්ලා තිබෙන්නේ කියලා Facebook එක comment මට අතින් පේනවා හරි Facebook එක comment වල උත්තර දුන්නානේ क्लास संबंधी अपडेट अभी ये तिब आने से रेखी कथा करा मे हर ओया अपडेट थम स्पेशली दिन तीन सह अभी ये क्लास तीन पेर दाहते तीन क्लास जॉइन इनको फस्ट इंट्रोडक्शन लेसन का स्पेशली बेसिक कोर्स फॉलो सह बेसिक कोर्स सह अडवांस ओन कोर्स इक जॉइन अना आठ दाहते जॉइन पड़वा पेमेंट्स के वोट के तम विशेष क्लास अपडेट मत तक रही है मत तक रही अरे मैं लाइव सामगा लाइव सील स्तुति क्लास जॉइन कथा कर क्लास आगे शीट बुक करना लाइव आप एन करना आदर ऐना सील शुभ दवास विसरना किया अरे मैं लाइव एन करना सील देना विसरना शुभ दवास शुभरात्रि।